බෞද්ධයා ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව බෞද්ධයා ගුවන් විදුලියේ දායකත්ව ධර්මදේශනා මාලාවේ අපි මේ සූදානම් වෙන්නේ බාහිර පටිගත කිරීමක් වශයෙන් ඔබ වෙත ගෙන එන ධර්මදේශනාවක් ආරම්භ කරන්නට අද දවසේදී අප මේ රැඳී සිටින්නේ අංක 26න් 21 ජයවීර මාවත ඇතුල් කෝට්ටේ කියන ලිපිනෙහි පිහිටා තිබෙන අශෝක සාගරිකා සහ රේණුකා යන දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සංවිධාන කළ ධර්මදේශනාව පටිගත කිරීම සිදු කරන ස්ථානයට ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ නිවසට වැඩමවා වදාළ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පණේ සුදස්සි ස්වාමින්දන් වහන්සේ අප ගෞරව නමස්කාර පූර්වකව ප්‍රථමයෙන් ධර්මදේශනාව උදෙසා පිළිගනු ලබනවා විශේෂයෙන් ඔවුන්ගේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ ඇතුල් කෝට්ටේ පදිංචිව සිට අවුරුදු 23කට පෙර පරලෝසැපත් අචල ප්‍රේම බමුණුගේ දයාබර පියාණන්ට සහ වසරකට පෙර පරලෝසැපත් තම දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ වශයෙන් තබා ගනිමින් තම පවුලට සහ සම්බන්ධ පරලෝසැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නටත් එවැගේම අපවත් වී වදාළ වේවැල් පණාවේ පඤ්ඤාලෝක නායක ස්වාමින්දන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ ස්වාමින්දන් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කිරීමත් මූලික වශයෙන්ම අරුමුණක් බවට අද දවසේදී පත් වෙලා තිබෙනවා. ඒ වගේම මෙම උදාර පින්කමට නොඑක් අයුරින් සම්බන්ධ වූ ඥාතීන් සමූහයාටද හිතමිත්‍රාදීන්ටද නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඔවුන්ගේ මූලික අරුමුණ බවට පත් වී තිබෙනවා. බුදුදහම ආරක්ෂා කරගනිමින් සදහැවත් බෞද්ධ ජනතාවට ඉමහත් සෙතක් සලසන අපේ බෞද්ධයා මාධ්‍යාලයේ නායක ස්වාමින්දන් වහන්සේ පූජ්‍යපාද දරණාගම කුසලදම්ම නායක ස්වාමින්දන් වහන්සේ ඇතුළු අප කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් එවැගේම දේශකයන්න් වහන්සේට ඉතා ඉක්මනින් පතන්නා වූ බෝධියකින් නිවන් අවබෝධය සාක්ෂාත් වේවායි කියන උතුම් ප්‍රාර්ථනාවත් අරමුණු කරගනිමින් එවැගේම අවසන් වශයෙන් ඔවුන් සියලු දෙනා විසින් ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවන් පිණිසම මෙම පුණ්‍ය කර්මය හේතු වේවායි කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද දවසේදී අශෝක සාගරිකා සහ රේණුකා යන දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ ධර්ම දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ බෞද්ධයා ගුවන්විදුලිය මේට අවුරුද්දකුත් මාස 7කට පෙර අපි ආරම්භ කරනවා ධර්ම දේශනාවකට පමණක් සීමා වුණු බෞද්ධයා ගුවන්විදුලියේ මැදිරියේ පටිගත කිරීම අපි මුල් වකවානුවේදී සිද්ධ කරන්නට යෙදුණා. නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි සහ බොහෝ දෙනාගේ පහසුව තව තවත් සලසමින් අපි ඔබේ ප්‍රදේශයට ඇවිල්ලා මේ අයුරින් ධර්ම දේශනාවන් පටිගත කරන්නට යෙදෙනවා. එහි එක් තවත් ධර්ම දේශනාවක් අප මෙලෙසින් ආරම්භ කරන්නටයි එහෙමනම් සූදානම් වෙන්නේ. බොහෝ පිරිසක් මේ දායක සුපින්නතුන්ගේ ආරාධනය පිළිගෙන අද මේ නිවසට පැමිණ තිබෙනවා. එහෙමනම් ඒ සියලු දෙනාගේ බලාපොරොත්තු ඒ අයුරින් මිටු වේවායි කියන ප්‍රාර්ථනාවත් සමගින් ධර්මදේශනාව ශ්‍රවණයටයි අපි සියලු දෙනාම සූදානම් වෙන්නේ. සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටවන්නට මා පූජ්‍යපාද කුකුල්පණේ සුදස්සි ස්වාමින්දන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනය කරනවා. අපි සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපි හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි
සංඝං සරණං ගච්ඡාමි තතියම්ති බුද්ධං සරණං ගච්ඡාමි තතියම්ති ධම්මං සරණං ගච්ඡාමි තතියම්ති සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරාවීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ අරිය වංශා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පුරාණා අසංකින්නා අසංකින්න පුබ්බා නසංකීයන්ති නසංකීසන්ති අප්පතිකුට්ඨා සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤූහීති සද්ධාවන්ත පින්නතුනි අද
අශෝක බමුණුගේ මහත්මා සාගරිකා මහත්මිය රේණුකා මහත්මිය කියන මේ දූ දරුවන් මූලික වෙලා තම තමන්ගේ පවුල්වල ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම සම්බන්ධ කරගෙන අද මේ බඳු පින්කමක් සිද්ධ කරන්නේ මීට වසර 23කට පමණ හෙතදී මිය පරලොව යන්නට හේතුණ තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ සිහිපත් කරමින් එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් වසරකට හෙතදී මිය පරලොව යන්නට හේතුණ ආදරණීය මෑණියන් වහන්සේ සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමක් කියන මේ මූලික පරමාර්ථය ඇතිව පවුලට සහ සම්බන්ධව සිටි මිය පරලොව ගොස් සිටින සියලු ඥාතීන්ට අපවත් වී වදාළ වේවැල්පනාවේ පඤ්ඤාලෝක නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් පුණ්‍යානුමෝදනා කිරීමේ පරමාර්ථය ඇති කරගෙන අද මේ ධර්ම දේශනාවේ පින්කම මේ ආකාරයෙන් සිදු වෙනවා. අද මේ නිවසේ පිනතුන් අපෙන් විශේෂයෙන් ඉල්ලීමක් කළා. අද මේ ධර්ම දේශනාව තුළදී සිං සහ කුසල් පිළිබඳවත් සරල පැහැදිලි කිරීමක් කරමින් අරිය වංශ දේශනාවත් සම්බන්ධ කරගෙන දහම් කරුණු පැහැදිලි කරනවා නම් හොඳයි. ඒ වගේම අකුසලයට අපේ මනස නැඹුරු වෙන ආකාරය ඒ අකුසලෙහි ගිලෙන ආකාරය පිළිබඳවත් කෙටියෙන් හෝ පැහැදිලි කර දෙන්නට පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒ අනුව අද ධර්ම දේශනාව ඒ කරුණු මූලික කරගෙන සිදු කරන්නට අදහස් කරන්නේ මේ දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාම එකතු වෙලා අද දවසේ නිබඳු ධර්ම දේශනාවක් පවත්වලා හෙට දවසේ දානමය පින්කම් සිදු කරලා ඒ තුලින් සිදු කරගන්නා වූ මහා පින්කම තමන්ගේ මව්පියන් ඇතුළු ඥාතීන්ට අනුමෝදන් කරමින් තමන්ට කළ හැකි සත්පුරුෂ ඥාති ධර්මයක් ඉටු කරන්නට දැන් මේ මොහොතේ සූදානම් වෙමි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පානින. මිය පරලොව යන සත්වයින්ට පින පිහිට පිණිස පවතිනවා. ජීවත් වෙලා ඉන්න කාලේ අපි සිද්ධ කරගත්තු කුසල් දහම් මිය පරලොව යන මොහොතේ සිහිපත් වුනොත් ඒකාන්තයෙන්ම දිව්‍ය ලෝකයක මනුෂ්‍ය ලෝකයක වැනි සුගතියාත්ම භාවයක උපදින්නට ඒ කුසලය හේතු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මිය ගියාම ජීවත් වෙලා ඉන්න ඥාතීන්ටත් පුළුවන් ඒ අය වෙනුවෙන් සංග්‍රහයක් කරන්න. ඒ තමයි හොඳ පින්කමක් කරලා අනුමෝදන් කිරීම තුළින්. එසේ ඥාතීන් විසින් සිදු කරලා අනුමෝදන් කරන කුසලය සතුටු සිතින් අනුමෝදන් වෙන්නට පුළුවන් නම් එබඳු අයට ඒ ලබා ඇති ආත්ම භාවයේ සුවපත් කරගන්නටත් මතු සසර ගමන සුවපත් කරගන්නටත් එය හේතු වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කාරණේ නුවණින් තේරුම් අරගත්තු සදහෙවත් බෞද්ධයින් අතීතයේ ඉඳලම යම්කිසි ඥාතිවරයෙක් හිතවතෙක් මිය පරලොව ගියාම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් හොඳ කුසල් දහම් සිද්ධ කරලා ඒ අයට අනුමෝදන් කරන්නට උත්සාහවත් වෙනවා. ඒක සත්පුරුෂ ඥාති ධර්මයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්න තේදුනේ. නමුත් කෙනෙකුට පින් අනුමෝදන් වෙන්නට නම් සුදුසුකම් දෙකක් ඒ අය සතුව තියෙන්නට ඕන. එකක් තමයි මේ කරන පින්කම අහන්න දකින්න පුළුවන් ආත්ම භාවයක තිබිලා ඉන්න. අනිත් කාරණේ තමයි මේ කරන පින්කම හොඳ දෙයක් කියලා හදවතින්ම සතුටු වෙලා අනුමෝදන් වෙන්නට පුළුවන් වෙන්න ඕන. මෝදති කියලා කියන්නේ පාලි භාෂාවෙන් සතුටු වෙනවා කියන අර්ථය. අනුමෝදති කියලා කියන්නේ අනුව සතුටු වෙනවා. තව කෙනෙක් කරන දෙයක් අහලා දැකලා ඒ අනුව සතුටු වෙනවට කියනවා අනුමෝදන් වෙනවා කියලා. තව කෙනෙක් කරන හොඳ දෙයක් අහලා දැකලා සතුටු වෙනවා නම් ඒකට අපි කියනවා පින් අනුමෝදන් වෙනවායි කියලා. තව කෙනෙක් කරන නරක දෙයක් අහලා දැකලා සතුටු වෙනවා නම් ඒකට කියන්න වෙන්නේ පව් අනුමෝදන් වෙනවා කියලා.
ඒ වචනේ අපට එච්චර හුරු පුරුදු නැහැ. නමුත් ඔය කාර්ය අපි ගොඩක් දෙනෙකුට හුරු පුරුදුයි. ඒ කියන්නේ ඒක නිරන්තරයෙන් මිනිස්සු අතරින් සිද්ධ වෙනවා. වචනේ විතරයි එච්චර නොහුරුණු පුරුදු ස්වභාවයක් පවතින. පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ තව කෙනෙක් කරන යහපත් දෙයක්. යහපත් කටයුත්තක් අහලා දැකලා හිත පහදවා ගන්නට පුළුවන් නම්. එතකොට පව් අනුමෝදන් වෙන්නේ අයහපත් කටයුතු, පාප ධර්ම, අසත් ධර්ම සිද්ධ කරනකොට ඒවා පිළිබඳව සතුට වෙන අවස්ථාවක් තියෙනවා. අපි හිතමු තමන්ට හානි කරපු, තමන්ට හතුරුකම් කරපු, තමන්ට වින කරපු යම් කිසි පුද්ගලෙක් ඉන්නවා. එතකොට අපි යම් ප්‍රමාණයකින් දහම ඇසුරු කරන නිසා අපි ඇයට හිංසා පීඩා කරන්නට යන්නේ නැහැ. නමුත් කල්පනා කරනවා නෑ ඉතින් අපි මුකුත් කරන්න ඕනේ නැහැ, ඒගොල්ලන්ට කර්ම විපාක දෙයිනේ. අපි මුකුත් කරන්න ඕනේ නැහැ. අපි නිස්සබ්ද වෙයිමු. ඒගොල්ලෝ කරපුවා ඒගොල්ලන්ටම විපාක දෙයි කවදාහරි. එහෙම හිතාගෙන කොහොම හරි අමාරුවෙන් හිත හදාගෙන ඉන්නකොට අර මනුස්සයාට ඔන්න කවුරු හරි පිහියෙන් ඇනලාය, වස ටිකක් දීලාය, ඔන්න මේ විදිහේ හානියක් කරලාය, වාහනයක හැපිලාය කියලා ආරංචි වුණොත් එහෙම ඔය විපාක දීලා තියෙන්නේ අපිට කරපුවට. ඔය මිනිස්සුන්ට නම් ඔහොම වෙලා මදි ඔය කරනේ වැ හැටියට කියලා යම්කිසි සතුටක් මනසට දැනෙනවා. එතකොට බාහිරින් බැලුව බැලමට අපට පේන්නේ අනේ මේ අර මිනිස්සයාට සිදුණු සිදුවීම පිළිබඳව මේ ගැඹුරු ධර්මතාවයක් සිහි කරනවා වගේ තමයි අපට පෙනෙන්නේ, අපට හිතෙන්නේ. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ ගැඹුරු ධර්මයක් සිහි කිරීම එතන යම් ප්‍රමාණයකින් තියෙන්නටත් පුළුවන්. ඊටත් වඩා තියෙන්නේ අර තමන් අකමැති වෙන, තමන් වෛර කරන, තමන් ගැටෙන යම්කිසි චරිතයකට සිදුණු හානිය පිළිබඳව තමන් ඇතුළතෙන් යම් ප්‍රමාණයක සතුටක් ආස්වාදයක් විඳීමයි. ඒ අනුන්ට යම්කිසි කෙනෙක් හානි කළා, විපත් කළා කියන මේ අපරාධය පිළිබඳව තමන්ගේ මනසේ සතුටක් ඇති වෙනවා නම් ඒකට කියන්නට වෙන්නේ පව් අනුමෝදන් වෙනවා කියලා. එතකොට මේ විදිහට බොහෝ අවස්ථාවල පාප ධර්ම, අසත් ධර්ම තුල පුද්ගලයින් ගැලෙනවා තමන්ටත් නොදැනීම. සමහර වෙලාවට තමන්ට දැනෙනවා මේක පාප ධර්මයක්, අසත් ධර්මයක්, මේ මගේ මනසෙහි ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙම දැනුනොත් තමන්ට ඒකෙන් සමහර වෙලාවට ප්‍රඥාව තියෙනවා නම් අයින් වෙන්නට, නිදහස් වෙන්නට පුළුවන්. හැබැයි සමහර අවස්ථාවල අපට තේරෙන්නේ නැහැ මේක පාප ධර්මයක්, අසත් ධර්මයක් කියලා වංචනික විදිහට මනසට මතුවෙනවා. එතකොට මතු පිටින් අපට පෙනෙන්නේ මේ දහම සිහි කරනවා වගේ, හැබැයි ඇතුළතින් ඒ වංචනික විදිහට අකුසල පාප ධර්මයක්, අසත් ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. මේවා හඳුන්වනවා වංචක ධර්ම කියලා. බොහෝ විට මේ වගේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ තරමක් දහම දන්න, දහමෙහි හැසිරෙන්න උත්සාහ කරන අයටයි. මොකද අනිත් අයට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට අසත් ධර්මයේ, පාප ධර්මයේ කිසි ලැජ්ජ බයක්, හිරිකිතක් නැතුව එහෙමම පවත්වන්න පුළුවන්. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් දහම ටිකක් දන්න, කුසලයට නැඹුරු වෙච්ච අය ඊට වඩා පාපය පිළිකුල් කරලා ඒක මතුවෙනකොට ටිකක් මැඩ පවත්වන්නට උත්සාහවත් වෙනවා. අන්නේ මැඩ පවත්වන්නට උත්සාහ වුණාට අපේ මනසේ ද්වේෂය අඩු නෑ. හැබැයි අපි දහම දන්න නිසා මේක අකුසලයක්, මේක නරක දෙයක්, මේක අනර්ථයක් වෙනවා කියලා මඩින්න උත්සාහ කරනවා. හැබැයි ද්වේෂයත් අපේ මනසේ තියෙනවා, තෘෂ්ණාව අපේ මනසේ තියෙනවා. හැබැයි වැඩිපුර ඇලුම් කරලා එහෙම කෑදරකමින් කටයුතු කරන එක හොඳ නෑ කියලා අපි මැඩ පවත්වන්න උත්සාහ කරනවා. මාන්නය අපේ මනසේ තියෙනවා. හැබැයි මේ මාන්නය මතුවෙනවා කියලා දැනෙන්න ගත්තොත් අපි ටිකක් යට කරන්නට උත්සාහ කරනවා. දැන් එතකොට කෙලස් ධර්මයේ තියෙනවා. හැබැයි මතු පිටින් අපි ඒක මැඩපවත්වන්න උත්සාහ කරනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි ඒ ක්ලේශ ධර්මයේ වෙනත් මුහුණුවරකින් කුසලය වගේ අපේ මනසේ මතුවෙන්නට පටන් ගන්න. හුඟක් වෙලාවට මට නම් දැන් මේ ධර්මයේ වැටහිලා තියෙන්නේ, අපි නම් දැන් ඕවට කලබල වෙන්නේ නැහැ, අපි නම් දැන් ඕවා ගැන එච්චර කම්පා වෙන්නේ නැහැ, මිනිස්සු මෙහෙම කියනවා. එතකොට දැන් මේ තේන්නේ දැන් මේ අනිත්‍ය පිළිබඳව, දුක පිළිබඳව, අනාත්ම පිළිබඳව ගැඹුරු සංකල්පයක් මතුවෙනවා වගේ තමයි තේන්නේ. හැබැයි ඇත්තටම හොයලා බැලුවොත් එතන තියෙන්නේ සමහර විට ඔයගොල්ලෝ වුණාට අපි නම් මෙහෙමයි කියන එක වෙන්න පුළුවන්.
එතකොට ඒක කියන තවත් ක්‍රමයක් අර විදිහට ධර්මයේ තුලින් අර විදිහට කියන්නට උත්සාහ කරනවා. දැන් මිනිස්සු කැමති ඉන්නේ හැම තිස්සෙම අනුන්ට වඩා තමන් හොයා දක්වන්නට හැමතැනම අපට ලෝකෙ පෙනෙන්නේ ඒකනේ. ගිහි වුණත් පැවිදි වුණත් නොයෙක් කාරණා මුල් කරගෙන ඔයගොල්ලෝ නම් ඔහොමයි අපි නම් මෙහෙමයි කියලා අනුන් පහත් කරලා තමන් හොයා දක්වන්නට උනන්දු වෙන ගතියක් මනසේ තියෙනවා මාන්නයත් එක්කලා. එතකොට මේක මාන්නේ කියලා තේරුම් ගත්තහම යට කරන්න උත්සාහ කරනවා. හැබැයි අර විදිහට සමහර වෙලාවට කුසලයක් වගේ දහම වගේ පෙනී සිටමින් ඉදිරිපත් වෙනවා. එතකොට දැන් සමහර වෙලාවට මෑත කාලේ හුඟා කියන්නේ අපි නම් සෝවාන් වෙලා ඉන්නේ, අපි නම් රහත් වෙලා ඉන්නේ. එතකොට ඇයි එහෙම ප්‍රකාශ කරන්න කියලා හුත් නැහැ. ඉතින් මේ ලෝකෙට පිහිට වෙන්නයි අපි මේ කියන්නේ. අනිත් අයට ආදර්ශයක් වෙන්නයි අපි මේ කියන්නේ. අනිත් අයට මඟ පෙන්වන්නයි කියන්නේ. මෙහෙම නොයේ හොඳ අදහස් වගේ තමයි පෙනෙන්නේ. නමුත් ඇතුළත ක්‍රියාත්මක වෙනවා අර තමන් හුවා දක්වලා අනිත් අය කෙලෙස් සහිතව හිටියට අපි නම් දැන් නික්ලේශී කියලා පෙනී සිටීමේ කැමැත්ත. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ හරියටම නිවන් අවබෝධ කරගත්තා නම් සෝවන් වුණා නම් එහෙම තමන් හුවා දක්වන ගතියක් මිනිසුන් තුල මතුවෙන්නට විදිහක් නැහැ. මොකද සක්කාය දිට්ඨිය දුරු කරපු තැනම මම මෙහෙමයි කියලා ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය එතනින් මහෝසි වෙනවා. තව කෙනෙකුට පිහිට වෙන එක වෙනම කාරණයක්. නමුත් ඒ ප්‍රකාශ කරන රටාව තුළ මොකක්ද තියෙන්නේ? මේව මතු පිටින් පමණක් මනින්නටත් බෑ. ඒ පුද්ගලයින්ගේ මනස තුළ ක්‍රියාත්මක වෙන හැඟීම්, මනෝභාවයන්, චේතනාවන් අනුව තමයි ඒවා කුසලයක් වෙනවද අකුසලයක් වෙනවද කියලා තීරණය කරන්නට වෙන්නේ. ඒ නිසා ඇත්තටම කෙනෙක් එබඳු අවස්ථාවක දහම දකින්නත් පුළුවන්. ආයේ මිනිස්සයා කරපු අකුසලයෙන් තමයි ওই දේ වෙලා තියෙන්නේ. අම්මට තාත්තටත් සැලුවානේ, අපටත් මෙහෙම කළානේ. ඉතින් මේ සත්පුරුෂයින්ට හානි කරන ඒවා විපාකයේ තමයි මේ මිනිස්සුන්ට ඔහොම ලැබිලා තියෙන්නේ කියලා ඇත්තටම දහම දකින්නත් පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි වැඩි හරියක් වෙන්නට පුළුවන් අපට කළාට ඔය වෙලා තියෙන්නේ කියන යම්කිසි තෘප්තියක් මනස ඇතුලේ මතුවෙන්නට පුළුවන්. දැන් මේ ඇති වෙන්නේ අකුසලයක්ද, මේ ඇති වෙන්නේ දහම දකිමින් කුසලයක්ද කියන එක තීරණය කරන්න ලෙහෙසි පහසු නෑ. ඒක ඉතාම පරිස්සමින් මනස ගැන අධ්‍යයනය කරලා බලන්න ඕනේ. මම මේකෙන් ආස්වාදයක් ලබනවද? මම මේකෙන් සතුටු වෙනවද? එව නැත්නම් ඇත්තටම මට මේ තුල අනුකම්පා සහගත මෛත්‍රීපූර්වක ප්‍රඥාවක් උපදිනවද? මේවා බොහොම පරිස්සමින් තේරුම් ගන්න ඕන. ඉතින් එතකොට අපිට තේරෙන්න ඕන ප්‍රඥාවේ තියෙන ගති ලක්ෂණ මොනවද? ඒ වගේම ද්වේෂ සහගත භවයේ තියෙන ගති ලක්ෂණ මොනවද? ඊළඟට අවබෝධයේ තියෙන ගති ලක්ෂණ මොනවද? මතු පිටින් දැනුම ආවර්ජනා කිරීමේ තියෙන ගති ලක්ෂණ මොනවද? මේ එක් එක් ගුණධම්වල සහ දුර්ගුණවල ස්වභාවය අපට ප්‍රඥාවෙන් හඳුනා ගන්නට පුළුවන් නම් තමයි පුද්ගලයෙක් මේවා වෙන්කොට ගන්නට දක්ෂ වෙන්නේ. එහෙම නොවුනොත් ඕනම කෙනෙක් මොනතරම් දැනුගත්කම් වලින් වැඩුණු කෙනෙක් වුණත්, කොච්චර හොඳට ගුණධම් වඩන කෙනෙක් වුණත්, ගිහියෙක් පමණක් නෙවෙයි පැවිද්දෙක් වුණත් මේ වගේ වංචනික විදිහට තමන්ගේ මනසේ පාප ධර්ම අසත් ධර්ම වලට රැවටෙන්නට පුළුවන්. වංචනිකව ඒවට නතු වෙලා ඒවා මනස තුල වැඩෙන්නට ඉඩ හරින්නට පුළුවන්. අර පාප ධර්මයක් හැටියට අසත් ධර්මයක් හැටියට ඍයොම පෙනෙනකොට අපි ඒක බැහැර කරන්න උත්සාහ කරනවා. ඒක හැබැයි කුසලයක් වගේ පෙනී සිටනකොට අපි ඒකට ටිකක් මනස තුල ඉඩ දීලා නිහඬ වෙනවා. ඒක කුසලයක්නේ කියන සංඥාවෙන් ඒක ටිකෙන් ටික මනස තුල වැඩෙනවා. මෙහෙම දීර්ඝ කාලයක් වැඩෙන්නට පටන් ගත්තොත් අපට නොදැනීම අපි අකුසලය අනුමෝදන් කරනවා, අකුසලය තුල ක්‍රියාත්මක වෙනවා, අකුසලයට අනුබල දෙනවා, අකුසලයේ සමාදම් වෙනවා. ඊළඟට අපේ මනස තුල අකුසලයේම සංවර්ධනය වෙන්නට පුළුවන්. අකුසල භාවනාව, අකුසල සමාපත්තිය කියන තැනට අපි යන්නට පුළුවන්. අකුසල භාවනාවයි කියන්නේ ටිකෙන් ටික අකුසලයේ වැඩෙනවා. භාවනා කියන්නේ වඩනවනේ. ඒතර අකුසලයේ වඩන්නට පුළුවන්. අකුසල සමාපත්තිය කියන්නේ ඒකට සමවදින්න පුළුවන්. ඒකෙම මනස ගිල්වාගෙන ඉන්නවා. වේශය මනසට මතු වුනහම ඒකත් එක්කම ජීවත් වෙනවා. පැය ගණන් වේශ කර කර දැවි දැවි තැවි තැවි ඉන්නවා. රාගයේ මනසට ආවන් පස්සේ බොහෝ වේලාවක් පැය ගණන් ඒ රාගයත් එක්කලා මනස පවත්වන්නට පුළුවන්. ඒකෙම ගිලිලා ඉන්නවා. එතකොට වෙනත් මනෝභාවයන් කොතෙක් ආවා වුණත් ඒ මූලික මනෝභාවයට බාධා කරන්නේ නැහැ. බාධා නොවි ඒ අදාළ මනෝභාවය තුළ එහෙමම ගිලී පවතින්නට පුළුවන් හැකියාව තමයි සමාපත්තියයි කියලා කියන්නේ. කුසලයට සමවදින්නා වගේම මිනිසුන්ට අකුසලයටත් ඒ විදිහට සමවදින්නට පුළුවන්. ඒ නිසා
අපි අකුසලයෙන් වැළකී සිටින්නටත් ඕන ඒ වගේම අකුසලයට අනුබල නොදීන්නටත් ඕන අකුසලයේ සමාදන් නොවීන්නටත් ඕන ඒ වගේම අකුසලය පිළිබඳව නිවැරදිව තේරුම් අරගෙන සමාජයේ ඒන් වළක්වා ගන්නට යම් ප්‍රමාණයකට උත්සාහ කරන්නටත් ඕන එම නැති වුනොත් අපට නොදැනීම අපි අන්නය කරන පව්කම් වලට විවිධාකාරයෙන් සහාය වෙන්නට පුළුවන් ඒ නැතත් අඩුතරමින් අහලා දැකලා සතුටු වෙලා අහකම ඉඳලා ඒක අනුමෝදන් වෙන්න පුළුවන් ඒ කුසල් දහම් අනුමෝදන් වීම සසර ගමනේ සැප විපාක ඇති කරන්න වගේම තමයි අකුසල් දහම් අනුමෝදන් වීම දුක් විපාක ඇති කරන මේකට හොඳම උදාහරණයක් තමයි අපේ මහ බෝසතාණන් වහන්සේ එක ආත්ම භාවයක කෙවුල් ගමක ඉපදුනා කෙවුල් ගමක් කියලා කියන්නේ ඔය මාළු මරලා ජීවත් වෙන ගම්මානවල ඉතින් උන්වහන්සේ මාළු මරන්නට කියේ නැහැ නමුත් තරුණ කාලේ යාළුවොත් එක්කලා තමන්ගේ වැඩිහිටියන් මාළු අල්ලන තැනට ගියා බලන්න. මොකද වැඩිහිටියෝ අර මාදල ඇදලා ගොඩ දැම්මෙන් පස්සේ දහස් ගණනක් මාළු ප්‍රාණය නිරුද්ධ වෙන තෙක් නලියනවා. උන් මරණ බියෙන් තැතිගෙන හුස්ම රඳවා ගන්නට බැරුව වේදනාවෙන් උයි දඟලන්නේ. නමුත් ඒ දඟලනකොට අර ඉර එළිය වැටිලා එක එක පැත්තට ලස්සනට දිලිසෙනවා. එක එක වර්ණවත් මාළු. දැන් මේ අර තරුණයින්ට මේක ලොකු ආස්වාදයක් වුණා. ඒගොල්ලෝ අර මාළුවන්ගේ පෙඳෙන් අල්ලලා එහාට අදිනවා මෙහාට අදිනවා. ඒකෙන් ලොකු සතුටක් ලැබුවා. දැන් එක පිරිසක් එකතු වෙලා සත්ව ඝාතනය කරනවා. අනිත් අය ඒක තුලින් ආස්වාදයක් ලබනවා. මේ අකුසලයේ අනුමෝදන් වීමේ කර්මය කොතෙක් බරපතල වුණාද කියනවනම් බෝසතාණන් වහන්සේට විටින් විට ආත්ම භාවල විපාක දීලා ඒක ශ්‍රේ වුණේ නැහැ බුද්ධත්වයට පත් වෙච්ච අවසාන ආත්ම භාවයේ විටින් විට තදබල හිසේ කැක්කමක් හැටියට මතුණු බව තථාගතයන් වහන්සේම පසු කාලයකදී දේශනා කළා මහණෙනි මේ තදබල ශීර්ෂාබාධයේ වැළඳෙන්නේ පෙර එක් භවයක මෙබඳු කෙවුල් ගමක ඉපදිලා මත්ස්‍ය ඝාතන අකුසල කර්මය අනුමෝදන් වීමේ කර්ම විපාකයයි කියලා. එතකොට බෝසත්වරයෙකුට එහෙමනම් සාමාන්‍ය කෙනෙකුට කොහොම වෙයි? මාළු මරණයක අනුමෝදන් වෙලා එහෙමනම් මිනි මරණයව අනුමෝදන් වුණොත් කොහොම වෙයි? මෙහිමයි කර්මයේ ස්වභාවය. එතකොට දැන් මේ පින්නතුන් අපෙන් තව අපට ඉල්ලීමක් කළ කාරණේ තමයි මේ කුසලය සහ පින ඒ දෙකෙත් යම් කිසි වෙනසක් තියෙනවද කියන එකටත් අවධානය යොමු කරමින් පැහැදිලි කිරීමක් කර දෙන්නට කියලා. එතකොට දැන් අකුසලය සහ පව කියන තැන පාපය කියලා කියන්නේත් අකුසලය කියලා කියන්නේත් කොහොම කිව්වත් මේවා පොදුවේ විවහාර වෙන නම් අසත් ධර්මයේ හඳුන්වන්නට මනස කිලිටි කරන අඳුරු කරන මනස විනාශ කරන මානසික ශක්තිය හීන කරන අයහපත් මනෝභාවයේ හඳුන්වන්නට පොදුවේ මේ බුදුදහම තුල අකුසලය පාපය කියන මේ නම් භාවිතා වෙලා තියෙනවා. හැබැයි ක්ලේශය කියලා කිව්වහම ඒක මනස කිලිටි කිරීම කියන අදහස පමණයි එතන ගැනෙන්නේ. පාපය අකුසලය කිව්වන් පස්සේ ඒක යම්කිසි ප්‍රමාණයකින් බාහිරට විකාශනය වීමකුත් යම් ප්‍රමාණයකට ඒකෙන් අර්ථවත් වෙනවා ඒකෙන් හඳුනා ගන්නවා අකුසලය කිව්වහම පාපය කිව්වහම යම් ප්‍රමාණයකට ක්‍රියාකාරී වෙලා ක්ලේශය කිව්වෙන් පස්සේ මනස ඇතුළෙම මනස කිලිටි කරලා අඳුරු කරලා එහෙමම පළපදියම් වෙලා තියෙන්නට පුළුවන් ඒක බාහිරට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැබැයි අකුසල සහ පාප කියන වචන දෙකම පොදුවේ මේ අසත් ධර්මයන් සඳහා බොහෝ තැන්වල භාවිතා කරනවා ඒ වගේම තමයි කුසලය සහ පින කියන එකත් පොදුවේ භාවිතා වෙලා තියෙනවා සියලුම යහපත් මනෝභාවයන් සඳහා යහපත් මානසික තත්ත්වයන් මනස පිරිසුදු කරන මනස පැහැපත් කරන මනස සෞම්‍ය කරන මානසික ශක්තිය අවදි කරන මනස තීව්‍ර කරන යහපත් විපාක ඇති කරන මානසික ස්වභාවයන් පොදුවේ බුදුදහමේ කුසල් කියලාත් හඳුන්වලා තියෙනවා පින් කියලාත් හඳුන්වලා තියෙනවා හැබැයි මේ කුසලය සහ පින කියන එක දෙකක් කියලා ඇතම් කෙනෙක් හඳුනා ගන්නට උත්සාහ කරනවා කුසලය කියන්නේ නිවන් දකින්නට උදව් වෙන ඒවයි පින කියලා කියන්නේ සසර විපාක දීලා හොසු වෙන ඒවයි කියලා හඳුනා ගන්න. එහෙම හඳුනාගත්තයි කියලා වරදක් නැහැ. ඒක වැරදි. ඒක මහා බරපතල ප්‍රශ්නයක් කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. මොකද කුසලය කිව්වත් පින කිව්වත් ওই දෙකේ එහෙම ભેදයක් තියෙනවා. නිවනට උදව් වෙන ධර්ම තියෙනවා. නිවනට උදව් නොවන ධර්ම තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව කරන කුසලය
එක පින කිව්වත් කුසලයේ කිව්වා ඒ ප්‍රඥාවෙන් යුක්තව ඇති කරන පහපත් මනෝභාවය කෙනෙකුට නිවන් දකින්නට උදව් වෙනවා කෙලස් දුරු කරන්නට උදව් වෙනවා එහෙම නැතුව කරන දේ අනවබෝධයෙන් කරන දේ යහපතක් වෙන්න පුළුවන් හැබැයි ඒක නිවන් දකින්න එතරම් සහයෝගයක් නැහැ සසර සැප ලබන්න උදව් වෙනවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් තිරිසන් සතෙකුටත් පුළුවන් යම් කාරණයක් පිළිබඳව කුසලයක් ගොඩනගා ගන්න අපි හිතමු භික්ෂුන් වහන්සේ නමකට හිතවත්ව ඒ භික්ෂුන් වහන්සේට පැමිණෙන අනතුරු වළක්වනවායි කියලා යම්කිසි සුනකේ ආරක්ෂකෙක් හැටියට කටයුතු කරන. ඒ සුනකයා ඉතා උසස් පින්කමක් සිද්ධ කරගන්නවා. හැබැයි දැන් මේක අවබෝධයෙන්ම කරනව නෙමෙයි. මේ භික්ෂුවක්ය මේ ගුණධම් වඩන කෙනෙක්ය මම මේකට උදව් කරන එහෙම එකක් සුනකයාට දැනෙන්නේ නැහැ. මේ Tamanta හිතවත් කෙනා මේ කන්න ගොන්න දෙන කෙනා ඒ නිසාම රකින්න ඕන කියන අදහස පමණයි තියෙන්නේ. හැබැයි මේ අදහසින් හරි රැකෙන්නේ වික්ෂුවක් නිසා ඒ සුනකයාට ඒක සසර ගමනේ ප්‍රබල විපාකයක් ඇති කරනවා ආරක්ෂාව ඇති කරන්නට යහපත සුරක්ෂිත බව ඇති කරන්නට. හැබැයි මිනිස්සෙක් ඔය කටයුත්ත කරන්නට පුළුවන් මේ පැවිද්දෙක්ගේ මේ ගුණධම් වඩන කෙනෙක්ගේ මම මේ උදව් කරන්නේ ගුණධම් වඩන්නටයි මේක වටිනවා කියලා තේරුම් අරගෙන කළොත් Tamanta සසරේ ආරක්ෂාව පමණක් නෙවෙයි ගුණනුවණ වඩන්නටත් ඒක සහාය වෙනවා ඒක උදව්වක් වෙනවා හැබැයි මිනිස්සෙකුටත් අර තිරසනා කළා වගේම අනවබෝධයෙන් කරන්නත් පුළුවන් හිතවත්කමට අපේ හාමුදුරු අපේ පන්සලේ හාමුදුරු මගේ අපේ ඥාති හාමුදුරු ඒ නිසා අපි රැක ගන්න ඕනේ මේ අදහසින් හිතවත්කමින් බැඳීමෙන් රකින්න පුළුවන් ඒ රැකීම අර විදිහට ප්‍රඥාවෙන් යුක්තව සිදු නොවෙනවා නම් ඒකෙන් සසර ගමනේ යම් සුරක්ෂිත බවක් ඇති වෙන්නට පුළුවන් හැබැයි අර විදිහෙන් නිවන් දකින්නට ඒක සහාය නොවෙන්නට පුළුවන් මේ විදිහට අපි කරන හැම පින්කමකම අපට ඕනනම් ඥාන සම්ප්‍රයුක්තව නුවණින් කල්පනා කරලා හේතුඵල හඳුනාගෙන පුහුණු කරන්නට පුළුවන් එසේ නොවේ නම් ඒවා නිවන් දකින්නට එතරම් මහෝපකාරී වෙන්නේ නැහැ එතකොට අද හුඟක් දෙනා මේ නිවන් දකින්නට උපකාර වෙන ඥාන සම්ප්‍රයුක්තව කරන කටයුත්ත කුසලයයි එහෙම නොවී කරන කටයුත්ත පිනයි කියලා වෙන්කොට හඳුනා ගන්නට උත්සාහ කරනවා ඒක බරපතල වරදක් කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ හැබැයි දහමේ පොතපතවල සඳහන් වෙන ආකාරයට එහෙම බෙදීමක් දක්වලා නැහැ පොදුවේ යහපත් මනෝභාවයන් ඇතැම් තැනක පින් කියලා හඳුන්වලා තියෙනවා ඇතැම් තැනක කුසල් කියලා හඳුන්වලා තියෙනවා කුසලයේ කිව්වත් පින කිව්වත් ඕකේ ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත කියන බෙදීමක් තියෙනවා කියලා අපි වටහා ගන්නට ඕනේ. ඒ වගේම නිවන් දකින්න උදව් වෙන සහ උදව් නොවන කියලා වෙනසක් තියෙනවා කියලා අපි තේරුම් ගන්නට ඕනේ. ඒ අවබෝධයෙන් අපි හැමදෙනාම කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ මොකක් නිසාද? එහෙම නොවුනොත් අපි නිවන් දකින්නට උදව් වෙන කුසල් වෙනුවට හුඟක් වෙලාවට සසර විපාක දීලා අහෝසි වෙන කුසල් දහම් පමනක් කරගෙන අපි සෑහීමටපත් වෙනවා. දැන් අපි නම් ගොඩක් කුසල් කරගෙන තියෙනවා. දැන් අපිට නිවනට ප්‍රමාණවත් කියන වගේ මුලාවට සමහරුපත් වෙනවා. එනිසා වට්ටගාමිනී කුසල් විවට්ටගාමිනී කුසල් වට්ටගාමිනී කියන්නේ සසර සැප ඇති කරන්න විතරයි සමත් වෙන්නේ. හැබැයි මේකෙන් වරද්දවල තේරුම් ගන්න එපා. ඒව කරන් පස්සේ සසර දිග්ගැස් වෙනවා. එහෙම බලහත්කාරයෙන් සසර දිග්ගැස් වෙන්නේ නැහැ. සසර දිග්ගැස් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපේ රුචි අරුචිකම් මතයි. අපි කැමති නැත්නම් සසර භවෙන් භවේ උපදින්නට අපිට මේ භවයේ උපත નિසරුයි කියලා හරියටම ප්‍රත්‍යක්ෂ වුණොත් මට නැවත උපදින්නට ඕන නැහැ කියලා තීරණය කරනවා නම් මොනතරම් සසර දුවන්නට කුසල් තිබුණා වුණත් ආයතනින් එහාට යන්නේ නැහැ. හැබැයි ඉතින් අවබෝධයෙන් කෙලස් පහහනේ වෙන්නේ නැතුව අනේ මට නම් ආයෙ උපදින්න බෑ කියලා හිතාගත්තට නම් නූපදී තියෙන්නේ නැහැ. දෙපත්තම තේරුම් ගන්න ඕන. දැන් මෙතන ඉන්න අයගෙන් ඇහුවොත් උපදින්න කැමතිද? අප්පච්චි අපි නම් කැමති නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි නූපදී ඉන්නේ නැහැ උපදිනවා. ඇයි ඒ? ඒ රුචි අරුචිකම එහෙම තිබුණා වුණාට කෙලස් නැසලා නැත්නම් තාම නැවත නැවත පැවතීමේ අවශ්‍යතාවය. ඊළඟ භවය ගැන කතා කරනකොට නම් අපි කියනවා අනේ මට ඕනේ නැහැ කියලා. හැබැයි එහෙම ඕනේ නැහැ කිව්වට තව මොහොතක් හරි ජීවත් වීමේ අවශ්‍යතාවය අපිට තියෙනවා නම් අන්න ඒක තමයි භව තෘෂ්ණාව කියලා කියන්නේ. පැවතීම පිළිබඳව කැමැත්ත. ඒ පැවතීම පිළිබඳව කැමැත්ත තව මොහොතක් හරි ඔහොම තියෙද්දි තමයි අපි අභවයට යන්නේ. ඒ අභවයට යන මොහොතේ තව මොහොතක් හරි ජීවත් වීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඒ මොහොතේදී යලි චිත්තක්ෂණයක් පහළ වෙනවා ප්‍රතිසංස්කත් යනිතේ. ඊළඟ භවයක උපදින්නට ඕනේ කියලා ලොකු සැලස්මක් තියෙන්නට ඕනේ නැහැ. තව මොහොතක් එක තත්පරයක් එක ක්ෂණයක්
මම පවතින්න ඕන කියන අදහස තියෙනවා නම් ඒ හොඳට නැති ළඟ භවෙ උපදින්න. අන්න එතනයි කැඩෙන්නට ඕනේ. තව මොහොතක් මම ජීවත් වෙන්නට ඕනේ කියන උනන්දු උත්සාහය රුචිකත්වය බලාපොරොත්තු අපේක්ෂාව අන්න ඒක අපේ මනසෙන් ගිලිහුණු දාට ඒ තනත්තාට භව සුස්නාව නැති වෙලා කියලා කියන්නට පුළුවන්. එතකොට ඉතින් කොච්චර පිං තිබුණා වුණත් කොච්චර කුසල් තිබුණා වුණත් ඒවා කුසල් කිව්වත් පිං කිව්වත් ආයේ උපදින්නේ නැහැ අර කැමැත්ත අහෝසි කළාටපත්. එනිසා අපි තේරුම් ගන්නට ඕනේ නිවනට උදව් වෙන කුසල් දහම් තියෙනවා, සසර සැප විඳින්නට උදව් වෙන කුසල් දහම් තියෙනවා. හැබැයි සසර සැප විඳින්නට උදව් වෙන කුසල් දහම් කිව්වහම බියපත් වීමට දෙයක් නැහැ. මොකද අපේ කැමැත්තෙන් තොරව අපේ අවශ්‍යතාවෙන් තොර බලහත්කාරයෙන් සසර ඇදගෙන යනවා කියන එක නෙමෙයි. අපි උපදින්නට කැමති නම් තමයි ඒ කුසල් දහම් විපාක දෙන්නේ. උපදින්නට අපි තියෙන හේතු සාධක අහෝසි කළොත් මොන තරම් කන්දක් තිබුණත් කුසල් දහම් ආය විපාක දෙන්න කෙනෙක් නැහැ. මේකේ හොඳම උදාහරණය අපට අනිත් පැත්තෙන් පෙන්වන්නට පුළුවන් අඟුලිමාල කුමාරයා. මේ ජීවිතේම මනුෂ්‍ය ඝාතන දහස් ගණනක් කරලා කල්ප ගාණක් විඳවන්නට පාප කර්ම ගොන්නක් කරගත්තා. ඉතින් පව්කම් තිබුණා කියලා බලහත්කාරයෙන් සසර ඇදගෙන ගිහින් විපාක දෙන්නට විදිහක් නැහැ. මේ භව ගමනේ පැවැත්මේ තියෙන નિසරු බව තේරුම් අරගෙන යලිමට උපදින්නට අවශ්‍ය නැහැ කියන තෘෂ්ණාව අතහැරියා නම් උන්වහන්සේ උපදින්නේ නැත්තම් අර කර්ම ගොන්නක් තිබ්බත් කාටද විපාක දෙන්නේ? විපාක දෙන්න කෙනෙක් නැහැ. එනිසා කුසලයටත් වඩා එහෙනම් බරපතල විදිහටම බලහත්කාරයෙන් හරි විපාක දෙන්න ඕනේ. අකුසලෙ එහෙම එකක් නැහැ. කුසලේ හරි අකුසලේ හරි විපාක දෙන්නේ උපදුනොත්. උපදින්නේ නැත්තම් විපාක දෙන්නට විදිහක් නැහැ. ජීවත් වෙන තාක්කල් විතරයි විපාක දෙන්නේ. ඉතින් උපදිනවද නැද්ද කියන එක අපේ ක්ලේශ ධර්ම මතයි තීරණය වෙන්නේ. ඒ නිසා සසරට හේතු වෙන කුසල් දහම් කළත් නිවනට හේතු වෙන කුසල් දහම් කළත් අපි තෘෂ්ණාව දුරු කළොත් විතරයි නිවන් දකින්නේ. තෘෂ්ණාව පැවතුනොත් භවෙන් භවයට සැප විඳින්මින් හෝ දුක් විඳින්මින් සසරෙහි පවතින්නට සිද්ධ වෙනවා. එතකොට දැන් අපි මුලින් පැහැදිලි කරගෙන ගියේ මේ පින් අනුමෝදන් වීම අපට අපේ විසින්ම මේ විදිහට කුසල් දහම් සම්පාදනය කරගන්නටත් පුළුවන්. ඒ වගේම අන්මය විසින් කරන කුසල් දහම් සතුට සිතින් අනුමෝදන් වෙන්නත් පුළුවන්. අප විසින්ම පව්කම් සිද්ධ කරගන්නත් පුළුවන්. අන්මය කරන පව්කම් පිළිබඳව සතුටු වෙලා අනුමෝදන් වෙන්නත් පුළුවන්. ඒ නිසා යම්කිසි කෙනෙක් කරන හොඳ වැඩක් යහපත් දෙයක් අහලා දැකලා හිත පහදවා ගන්නවා නම් ඒකට කියනවා පින් අනුමෝදන් වෙනවායි කියලා. ඒකට සුදුසුකම් දෙකක් තියෙන්න ඕනේ. එකක් තමයි කරන පින්කම අහන්න දකින්න අවස්ථාවක් ලැබෙන්න ඕන. අහන්න හරි දකින්න හරි අවස්ථාවක් ලැබුණ නැත්නම් අද මේ නිවසේ පින්කමක් කරනවා කියලා දැනගන්න ක්‍රමයක් නැහැ. දැන් අපි හිතමු මේ මෑණියන් දැන් මිය ගිහින් වසරක් වෙනව, මේ වෙනකොට ඇය දෙව්ලොවක ඉන්නවා නම් අද අපේ ඥාතීන් දරුවන් එකතු වෙලා මට පින් දෙන්න පින්කමක් කරනවා කියලා එතුමියට සතුටු වෙලා මේ පින අනුමෝදන් වෙන්න පුළුවන්. යක්ෂ භූතාත්මයක ඉන්නවා නම් ඒත් බාධාවක් නැහැ. හැබැයි මනුෂ්‍ය ලෝකයක ඉපදිලා ඉන්නවා නම් දැනට ඉපදිලා වෙන්නත් පුළුවන්, තවම මව් කුසක වෙන්නත් පුළුවන්. එහෙම කුඩා බිලින්දෙක් දන්නේ නැහැ අද මෙහෙ පින්කමක් කරනවා. එහෙම දන්නේ නැත්නම් අනුමෝදන් වෙන්න විදිහක් නැහැ. එතකොට එහෙමනම් මේ කරන පින්කම අපත යනවද? අපත යන්නේ නැහැ. මේ පින අපේ මෑණියන්ට ලැබේවා, එතුමියගේ සසර ගමන සුවපත් වේවා කියලා මේ දරුවන් එක් සිතින් ප්‍රාර්ථනා කරනකොට ඇය කොතනක හිටියත් එතුමියගේ ජීවිතයට යහපතක් වෙනවා. හැබැයි දැනගෙන අනුමෝදන් වෙනවා නම් ඒක වඩා ශක්තිමත් පින්කමක් වෙනවා. Taman විසින්ම සිද්ධ කරගත්තු පින්කමක් හා සමානව ශක්තිමත් වෙනවා. මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනෙකුටත් අනුමෝදන් කරන්න පුළුවන්. එක්කො ඉන්න තැනකට ගිහින් කියන්න ඕන, එහෙම නැත්නම් අපි පින්කම කරන තැනට කැඳවන්නට ඕන. දැන් මේ නිවසේ පින්නතුන් පින්කම කරනවා, අසල්වාසීන් ඥාතීන්ට ආරාධනා කරලා තියෙනවා. ඒ අයත් ඇවිදින් බණ අහලා දාන දීලා ඒවට සම්බන්ධ වෙලා දැකලා අහලා සතුටු වෙනවා. අන්න එහෙම සම්බන්ධ වෙන්නට අවස්ථාවක් ලැබුණොත් තමයි අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ. ඒක පළවෙනි සුදුසුකම. දෙවෙනි සුදුසුකම තමයි මේ කරන්නේ හොඳ දෙයක් කියලා අවංකව සතුටු වෙන්නට පුළුවන් වෙන්නේ. එහෙම අවංකව සතුටු වෙන්නට පුළුවන් නම් විතරයි අපට ඒ කුසලයේ අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ. පින්කම් වලට ගිය පමණට, දැක්ක පමණට, සාදු කිව්ව පමණට අනුමෝදන් වෙන්න බෑ. වචන කියන්න පුළුවන්. හැබැයි හදවතින් සතුටු වෙනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඇයි ඒ? මේ මිනිස් මනස හැම තිස්සෙම අගුණය, දුර්ගුණය, පාපය, කුණුගොඩා උස්සන්නම තමයි පුරුදු වෙලා තියෙන්නේ.
එනිසා මොන පින්කමකට ගියත් ඒකේ අඩුපාඩු ටිකක්ම තමයි පේන්නේ. ඕක කොහොම කරනවට වඩා මෙහෙම කළා නම් හරිනේ. ওই දානෙ ටික මෙහෙම බෙදුවා නම් හරිනේ. ඉස්සල්ලා කිරි පූජා කළා නම් හරිනේ. පස්සේ කැවිලි පූජා කරා නම් හරිනේ. මෙහෙම මෙහෙම එක එක්කෙනා හදාගත්තු සම්මුතිත් එක්කලා හිර වෙලා ඒගොල්ලෝ ඒ වැ දොස්පරස් දැකලා නිකන් චිත්ත පීඩාවක් ඇති කර ගන්නවා විනා අවංකව මේ කිරණ දෙහි වටිනාකම දැකලා හිත පහදවා ගන්නට ගොඩක් දෙනෙක් සමත් වෙන්නේ නැහැ. ඒ තියා කොසල් මහ රජුරු දීපු අපද්දුස දානේ පිළිබඳව ඇතැම් කෙනෙක් හිත පහදවා ගත්තා, ඇතැම් කෙනෙක් හිත නරක් කරගත්තා. ඒ නිසා අඩුපාඩු දැකලා හිත නරක් කරගන්නත් පුළුවන්, වැඩි කියලා හිත නරක් කරගන්නත් පුළුවන්. ඔච්චර මොකටද වියදම් කරන්නේ? ඔහොම එකට ඔය තරම් මේවා කරන්නේ මොකටද? ඔය නැති බැරි කෙනෙකුට දුන්නා නම් හරි, එහෙම හිතන්නත් පුළුවන්. ඒ මොකක් නිසාද? කුසලයේ කුසලයේ හැටියට අනුමෝදන් වෙන්නට දැරිකම නිසා. දැන් අපේ විහාරස්ථානයේ ලොකු හාමුදුරු නමක් අපවත් වෙලා උන්වහන්සේගේ තුන් මාසේ දානෙට අපේ හාමුදුරු 159ක් විතර වැඩමවලා මහා දානයක් දුන්නා. බොහෝ දෙනා සතුටු වුණා. එක තරුණෙක් කියලා තිබුණා මේ තියෙන හාමුදුරුන්ටම ගොඩ ගහන්නේ අර නැති බැරි මිනිස්සුන්ට දුන්නා නම් හොඳයි නේ. දැන් මේක බැලුව බැලමට ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී සමාජ හිතවාදී අදහසක් වගේ තමයි පේන්නේ. නමුත් මොකද්ද එතන තියෙන්නේ? ඊර්ෂ්‍යාව. ඒ ඊර්ෂ්‍යාවයි කියලා අර්ථකථනය කරන්නේ. භික්ෂුවට දෙන එකත් හොඳයි, දුගියාට දෙන එකත් හොඳයි. හැබැයි යම් කිසි කෙනෙක් කියනවා නම් භික්ෂුවට දෙන එක වලක්වලා දුගියාට දෙන්න කියලා, එතන තියෙන භික්ෂුව ලබන දේ ඉවසන්නට බැරි ගැති. මේක තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. ඊළඟට තව සමහරු කියනවා ඔය නැතිදරි මිනිස්සු නැතිදරුව උපදිලා තියෙන්නේ සසර කරපු අකුසල් නිසායි, පව්කම් නිසායි, අසත්පුරුෂයෝ පව්කාරයෝ උන්ට දීලා වැඩක් නැහැ, මේ සිල්වත් ගුණවත් හාමුදුරුන්ට දෙන්න. එතකොට තමයි ගොඩක් පින් සිද්ධ වෙන්නේ. දැන් මේක බොහොම ධර්මකාමී අදහසක් ය සද්ධාවක් වගේ තමයි පේන්නේ. නමුත් එතන තියෙන්නේ මොකද්ද? කුසල සුසුනාව. දුගියාට දුන්නාම එච්චර ගොඩක් පින් සිද්ධ වෙන්නේ නැහැ. පැවිද්දාට දුන්නාම තමයි ගොඩක් පින් සිද්ධ වෙන්නේ. මොකටද ගොඩක් පින් සිද්ධ වෙන්නේ? එතකොට මටනේ ගොඩක් ලැබෙන්නේ. අර වැඩි පොලිය ලැබෙන බැංකුවක් බලලා සල්ලි ටික ගෙනihin දාන්න වගේ වැඩක් එතනද. එතකොට දුගියාට දෙන්නත් ඕනේ, පැවිද්දාට දෙන්නත් ඕනේ. පැවිද්දාගේ ಗುಣ සිහි කරලා පැවිද්දාට දෙන්නට ඕනේ, දුගියාගේ අසරණකම සලකලා දුගියාට දෙන්නට ඕනේ. කිසිවෙකුට නොදිය යුතුයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ නැහැ. යම් තැනකට ලැබෙන එක වලක්වලා වෙනත් තැනකට යොමු කරන්නට උත්සාහ කරනවා නම් ඒක ඇත්තටම අර්ථවත් බව සලකාගෙන සමාජයට යහපතක් කිරීමේ ප්‍රඥාවෙන් කරනවද, එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවෙන් හෝ කුසල තෘෂ්ණාවෙන් කරනවද කියන එක ටිකක් නුවණින් කල්පනා කරලා බලන්න ඕන. මම මේකෙන් අදහස් කරන්නේ එහෙම වෙනස්කම් කරන්නට යන හැමෝම ඔය විදිහේ අගතිගාමීව කටයුතු කරනවා කියන එක නෙමෙයි. සමහර අවස්ථාවල විනාශයේ පිණිස යන දෙයක් නෑ ඔහොම නෙමෙයි, ඕක අපි මෙහෙම කරමු වඩා අර්ථවත් කියලා කරන්න පුළුවන්. හැබැයි ඒකේ පරමාර්ථය විය යුත්තේ සමාජයට වැඩි යහපතක් කිරීම, වැඩි අර්ථයක් සැපයීම, වැඩි හොඳක් කිරීම, තමන්ට වැඩි යමක් ලබා ගැනීම හෝ තමන්ගේ මනසේ දුර්ගුණයකට වහල් වීම මතනම් ඒ වෙනස්කම ඇති කරන්නේ, ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. දැන් මෙබඳු තත්ත්වයන් උද්ගත වෙන්නේ මොකක් නිසාද? පුද්ගලයින්ට මේ අවශ්‍යතා සහ හැඟීම් කියන දෙක වෙන් කරගන්නට දැරිකම නිසා. හැමතිස්සෙම මිනිසුන් පටලවෙනවා හැඟීම මොකද්ද, අවශ්‍යතාවය මොකද්ද. හැඟීමට වහල් නොවිය යුතුයි, අවශ්‍යතාවය හඳුනාගෙන ක්‍රියාත්මක විය යුතුයි. මනුෂ්‍යයා කියන මේ සත්වයාගේ විශේෂත්වය තියෙන්නේ මෙන්න මෙතනයි තියෙනවා. සාමාන්‍ය සත්ව සිල්පාව ක්‍රියාත්මක වෙන්නේ හැඟීම් මත. සතෙක් හැමතිස්සෙම හැඟීම් මත දෝලණය වෙනවා. හැබැයි මනුෂ්‍යයා කියන්නේ සතෙක් නිසා මනුෂ්‍යයාටත් රාග, ද්වේෂ, කෝප මේ හැඟීම් පහළ වෙනවා. හැබැයි මනුෂ්‍යයා කියලා කියන්නේ උසස් මනසක් ඇති නිසා අර හැඟීමෙහි තියෙන සදොස් නිදොස් බව තේරුම් අරගෙන පාලනයක් ඇතුව කටයුතු කරන්නට පුළුවන් නම් පමණයි. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් සර්පේකුට. සර්පේකුට කෝපය ඇති වුණයින් පස්සේ ඌට මේ තමන්ට කිරිපෝණෙක් කෙනාද, තමන්ට බිත්තර දෙනෙක් කෙනාද, මේ මිනිස්සයාද, මේ සතාද, මේ ලී දණ්ඩක්ද කියලා නෑ. ඌ කුපිත වුණා නම් දෂ්ට කරනවා. බල්ලෙක් කුපිත වුණා නම් ඌ පැන්න ගමන් හපා කනවා. මේ ස්වාමියාද, මේ අල්ලපු ගෙදර මිනිස්සයාද, ඌට ඒකේ ගාණක් නෑ. එහෙම හොඳ නරක ගණනය කිරීමේ ශක්තියක් තිරිසන් සතෙකුට නැති නිසා. ඊළඟට තිරිසන් සතෙකුට කාම සංකල්පනාවක් ඇති වුණාම මේ අම්මද, මේ බිරිඳද, මේ සහෝදරියද, මේ දියණියද, මේ මහමගද, මේ ආවරණය වුණු තැනක්ද, මේ තමන්ගේ තැන, එහෙම කුත් සංඥාවක් නෑ. ඌට හිතෙච්ච දේ ඌ කරනවා.
මේක තමයි සත්ත්ව ගතිය. එතකොට මනුෂ්‍යයා කියන්නේ සතෙක් නිසා මනුෂ්‍යයාටත් කාම කෝප ආදී මේ හැඟීම් පහළ වෙනවා. හැබැයි මනුෂ්‍යයා කියලා කියන්නේ මේ රාගය ක්‍රියාත්මක කරන්න සුදුසු තැනක්ද මේ? නුසුදුසු තැනක්ද? මේ ඒකට අදාළ පුද්ගලයෙක්ද? මේ අදාළ නොවන පුද්ගලයෙක්ද? මේ කෝපය ක්‍රියාත්මක කරන්න සුදුසු තැනද? එහෙම නැත්නම් මේ කෝපෙන් අර්ථයක්ද වෙන්නේ අනර්ථයක්ද? මේ විදිහට තමන්ට පහළ වෙන හැඟීම තරමක් විශ්ලේෂණය කරලා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා තෝරා බේරාගෙන සදාචාරයේ දුරාචාරයේ වෙන් කරගෙන අයහපතින් වැළකීලා යහපතෙහි යෙදෙන්නට පුළුවන් සත්පුරුෂයා හඳුන්වන කවුරු කියලාද? මනුෂ්‍යයය කියලා. මෙන්න මේ manussත්වය වඩ වඩාත් ඔප්නං වන්නට අර්ථවත් කරන්නට බුදුරජාණන් වහන්සේ අපට ආර්ය ප්‍රතිපදාවක් ආර්ය වංශ ප්‍රතිපදාවක් දේශනා කරනවා. ආර්යයන් වහන්සේලා තමන්ගේ මේ manussත්වය කොහොමද දියුණු කළේ? මනස පූර්ණත්වයට පැමිණෙන්නේ කොහොමද? මේ හොඳ නරක වෙන් කරගන්නට පුළුවන් ප්‍රමාණය ප්‍රාථමික මනෝභාවය උන්වහන්සේලා ටිකෙන් ටික වැඩි වර්ධනය කරලා සියලුම යහපත දුරු කරන තැනට සබ්බ පාපස්ස කරන. දැන් සාමාන්‍ය මිනිස්සෙක් හැටියට පව්කම් වලින් වළකින්න පුළුවන්. හැබැයි හැම පව්කමකින්ම වළකිනවා කියන තැනට එන එක පහසු නෑ. අර මම මුලින් සඳහන් කළා වගේ සමහර වෙලාවට පින්කම් කියලා හිතාගෙන පව්කම් කරන්නට පුළුවන්. වංචක ධර්ම හැටියට මේ පව්කම්මත් වෙන්නට පුළුවන්. ඒ සියුම් තත්ත්වයන් වටහාගෙන ඒ සියලු පව්කම් වලින් සර්වාකාරයෙන් වළකිනවා කියන එක පහසු කටයුත්තක් නෙවෙයි පින්නතුනේ. අන්න එතනට එනකොට ඒක ආර්ය වංශ ප්‍රතිපදාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට කුසලස්ස උපසම්පදා. ඒ කුසලයක් දෙකක් හඳුනාගත්තු කුසල් දහම් අපිට කරන්නට පුළුවන්. හැබැයි කුසලය ප්‍රඥාවෙන් පරිපූර්ණව පාරමිතාවක් හැටියට කෙලස් දහම් ප්‍රහාණය කරන්නට ප්‍රමාණවත් වෙන හැටියට ගැඹුරින් පුහුණු කරනවා කියන එක පහසු කාර්යක් නෙමෙයි. ඒ සඳහා දීර්ඝ කාලීන පුහුණුවක් අපට තියෙන්නට ඕන. එතකොට තමයි කුසලස්ස උපසම්පදා පව්කම් වලින් වැළකීලා සිත පුහුණු කරමින් සචිත්ත පරියෝදපණං සිත පිරිසුදු කරන තත්ත්වෙට ටිකෙන් ටික අපි අවතීර්ණ වෙන්නේ කොහොමද? මෙන්න මේ කාරණය සතහගතයන් වහන්සේ දේශනා කරනවා. අර නිකම්ම නිකන් සතෙක් වගේ හැඟීම් වලට වහල් නොවේ හැඟීම් පාලනය කරගෙන අපි ආර්ය භාවය ලබන්නට මේ manussත්වයේ ටිකෙන් ටික දියුණු කරන්නේ කොහොමද? ඒ ප්‍රතිපදාව ආර්ය වංශ ප්‍රතිපදාවයි කියලා සතහගතයන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ දක්වනවා චත්තාරෝ මේ භික්කවේ ආර්ය වංශ මහණෙනි, මේ ආර්ය වංශ ප්‍රතිපත්තියේ කරුණු හතරක් අන්තර්ගත වෙනවා. අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ. මේ ආර්ය වංශ ප්‍රතිපදාව සාමාන්‍ය එකක් නෙමේ, අතිශයින් අග්‍ර වූ ප්‍රතිපත්තිය. වංශඤ්ඤා මේක ආර්යයන් වහන්සේලාගේ වංශ ප්‍රතිපන්තිය. රත්ඤ්ඤා බොහෝ කාලයක් මේක උතුමන් විසින් ප්‍රගුණ කරලා තියෙනවා. පෞරාණ අතිශයින් පෞරාණික වූ ධර්ම ප්‍රතිපත්තිය. අසංකින්න පුබ්බ, කිසිම ආර්යයන් වහන්සේ නමක් විසින් මේක විකෘති කරලා නැහැ, විනාශ කරලා නැහැ, පළුදු කරලා නැහැ. දැන් රාජධර්මයේ ගත්තන් පස්සේ කලකදී රජවරු නිවරදිව රාජධර්මයේ පවත්වලා තියෙනවා. ඇතැම් රජවරු රාජධර්මයේ විනාශ කරනවා. එතකොට ගුරුවරයෙකුගේ පැවැත්ම ගත්තන් පස්සේ ඇතැම් ගුරුවරු ඒ ගුරු භූමිකාව මැනවින් රැකලා තියෙනවා. ඇතැම් ගුරුවරු ඒක නැත්තටම නැති කරලා. එතකොට මාතෘත්වයේ ගත්තන් පස්සේ ඇතැම් මව්වරු මේක ආරක්ෂා කරලා තියෙනවා. ඇතැම් මව්වරු නිකන් සත්තු සිව්පාව වගේ කටයුතු කරලා තියෙනවා. මාතෘත්වයේ කෙලසලා තියෙනවා. භික්ෂුව ගත්තන් පස්සේ ඇතැම් භික්ෂුන් වහන්සේලා හොඳින් ප්‍රතිපත්ති පුරලා තියෙනවා. ඇතැම් භික්ෂුන් වහන්සේලා සම්පූර්ණ ශාසනය වනසන්නට කටයුතු කරලා තියෙනවා. මෙහෙම එක් එක්කෙනාගේ ප්‍රතිපත්ති ගත්තන් පස්සේ ඒ ප්‍රතිපත්ති කලකදී හොඳට පුහුණු කරලා තියෙනවා. ඇතැම් අය සමහරු මේක නැතිභංග කරලා විනාශ කරලා කඩා කප්පල් කරලා. හැබැයි මේ ආර්ය වංශ ප්‍රතිපදාව මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කිසිවෙක් විසින් පළුදු කරලා නැහැ, කිසිවෙක් විසින් විනාශ කරලා නැහැ, කිසිවෙක් විසින් මේක කඩා කප්පල් කරලා නැහැ. අසංකින්න පුබ්බ, අතීතේ කවුරුවත් මේක විනාශ කරලත් නැහැ. නසංකීයති නසංකී සම්පති. වර්තමානයේ ආර්ය ප්‍රතිපදා පුහුණු කරන කිසිවෙක් මේ ප්‍රතිපත්තිය විනාශ කරන්නේත් නැහැ. අනාගතයට පහළ වෙන
ආර්ය භාවයේ අපේක්ෂා කරන අය කවදාවත් මේ ප්‍රතිපත්තිය විනාශ කරන්නෙත් නැහැ. අන්න ඒ තරම් අති පෞරාණික වූ අති සම්භාවනීය වූ මේ ආර්ය වංශ ප්‍රතිපදාවක් තියෙනවා. එහි කරුණු හතරක් පැමිණෙනවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. කතමේ චත්තාරු මොනවද ඒ හතර? චීවර මහාර්ය වංශය, පින්නපාත මහාර්ය වංශය, සේනාසන මහාර්ය වංශය, භාවනාරාමතා මහාර්ය වංශය. චීවර, පින්නපාත, සේනාසන, භාවනා කියලා කරුණු හතර මේ ආර්ය වංශ ප්‍රතිපදාවට ඇතුළත් වෙනවා. දැන් මේකෙන් මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ චීවර කියලා කියන්නේ භික්ෂුවට නම් සිවුරු, ගිහියාට නම් ඇඳුම් පැළඳු. ඇඳුම පිළිබඳව පිළිපදින්නේ කොහොමද? ඊළඟට පින්නපාත කියලා කියන්නේ භික්ෂුවට නම් පින්නපාත, ගිහියාට නම් කෑමබීම. කෑමබීම පිළිබඳව පිළිපදින්නේ කොහොමද? තුන්වෙනි එක සේනාසන මහාර්ය වංශ කියලා කියන්නේ භික්ෂුවන්ට නම් සෙනසුන්, ගිහියාට නම් ගෙවල් දොරවල්. ගේදොර ඉඩකඩම් පිළිබඳව පිළිපදින්නේ කොහොමද? මේවා අපට අත්‍යවශ්‍ය සාධක. ජීවිතයක් පවත්වනකොට අනිවාර්යෙන් පරිහරණය කළ යුතු දේවල්. කොච්චර අපි අල්පේච්ඡ වුණත් කන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. කොච්චර අපි අල්පේච්ඡ වුණත් ඇඳුම් අඳින්න නැතුව ජීවත් වෙන්න බෑ. කොයිතරම් අපි අල්පේච්ඡ වුණත් නිවන් දකින්න කටයුතු කළත් අපට හිසට සෙවණක් නැතුව ජීවත් වෙන්නට බෑ. ඒ නිසා ලෝකේ මොනතරම් අල්පේච්ඡව ජීවත් වෙන කෙනෙකුට උනත් අනිවාර්යෙන් මේ අවශ්‍ය සාධක පරිහරණය කරන්න වෙනවා. හැබැයි අවශ්‍යතාවය සලකාගෙන. අවශ්‍යතාවය සලකාගෙන මේවා කටයුතු කරන්න ගියාට මම මුලින් කිව්වනේ මිනිස්සයා කියන්නේ සතෙක් කියලා. ඒ මිනිස්සයා සත්වෙක් නිසා මේ සත්ත්ව ගතිය ඉස්සරහට එනවා. ආහාර උපයන්නේ, ආහාර සම්පාදනය කරන්නේ, උයන්නේ පිහන්නේ, මේසෙට ආහාර ටික පිළියෙල කරන තෙක් මේක අවශ්‍යතාවය සඳහා තමයි කරන්නේ. කෑම කන්න ඕන, බඩගින්නේ ඉන්න බෑ, දිවි පවත්වන්න ඕනේ අදහස. හැබැයි බත් ටික අනලා එක බත් පිඩක් කටේ තියෙනකොටම රස දැනුනෙන් පස්සේ එතනින් එහාට අවශ්‍යතාවයේ කැලයට යනවා. අර දැනෙන රස නීරස මත, තෘෂ්ණාව ගැටීම මත තමයි ඊට පස්සේ දෝලණය. එතනින් එහාට හැංගීම මත. ඒ නිසා මිනිසුන්ට කොච්චර කන්න එපා කිව්වත් සමහර දේවල් මේ අසනීපේ තියෙනවා මේක කන්න එපා වෛද්‍යවරයා තීරණය කරනවා. උපදෙස් දෙනවා. නෑ බෙහෙත් බොනවනේ පොඩ්ඩක් කෑවට කමක් නෑ. හොඳටම දන්නවා මේකෙන් අසනීපේ වැඩි වෙනවා කියලා. දැන් එතකොට මේ කන්නේ දිවි පවත්වන්නටද? දැන් කෑම සකසන්නේ පිළියෙල කරන්නේ කෑම කන්න ඕන කියන අදහස අපිට තියෙන ජීවිතේ පවත්වන්න. අන්තිමට කන්න ගියාට පස්සේ රස තෘෂ්ණාවට වහල් වෙලා ජීවිතේ පවතිනේවත් කනවා, ජීවිතේ වෙනසනේවත් කනවා. ලෙඩ වැඩි වෙනේවත් කනවා, ලෙඩ හොඳ වෙනේවත් කනවා. ඇයි මේ? අන්න අවශ්‍යතාවයේ පරයා හැංගීමට වහල් වුණා. අර මනුෂ්‍යත්වයෙන් සත්ව ගතිය තව තීරණ වෙන තැන. අර සත්ව ගතිය ඉස්මතු වෙන තැන. ඒකට අපි වහල් වෙන තැන එතෙන්දී අපිට කලයුත්ත නොකලයුත්ත මොකක්ද කියලා තෝරා බේරාගෙන කිරීමේ හැකියාව නැති වෙනවා. මේ හැකියාවෙන් පිරිහුණු ගමන් ඒ තැනත්තා ආර්ය මාර්ගයේ ගමන් කරන්නට ශක්තිවන්තයෙක් වෙන්නේ නැහැ. එතනින් පරිහානියටපත් වෙනවා. මොකද කුසලය අකුසලය වෙන්කොටගෙන පාප ධර්මයේ මැඩපවත්වලා සත් ධර්මයේ මතු කිරීමේ පූර්ණ ශක්තිය ඔහුගේ මනසින් ගිලිහෙන නිසා. ඊළඟට ගේ දොර හදන්නට පටන් ගන්න ඉන්න තැනක් තියෙන්න ඕන නිසා තමයි. නමුත් හදන්න පටන් ගත්තට පස්සේ අරයා හදලා තියෙන හැටි, මෙයා හදලා තියෙන හැටි ඔක්කොම බලාගෙන ඇවිදින්. ඊට පස්සේ හදන්න පටන් ගන්නවා මුළු ජීවිත කාලේ දිවත් හදලා ඉවර කරන්න බැරි වෙන හැටියට හම්බ වෙන ඔක්කොම ටික වියදම් කර කර ගේ හදලා හදලා කරනකොට බැරිලා. ඉතින් කමක් නැහැ, දරුවවත් ඉන්න තෑ කියලා හිතා ගන්න පුළුවන්. දරුවන්ට ඒ ප්ලෑන් එක හරියන්නේ නැහැ. ඒක කඩලා දරුවෝ මුල ඉඳන් හදනවා. ඒක හැමෝම ගෙවල් හදලා විතරයි. ඉඳපු කෙනෙක් නැත්නම් ඒ ගේ හදන එකේ තේරුම මොකක්ද? ඇයි මෙහෙම වෙන්නේ? අවශ්‍යතාවයේ පරයා මිනිසුන් හැංගීමට වහල් වෙනවා. ඊළඟට ඇඳුම් අඳින්න ඕන තමයි. ඇඳුම් අඳින්න නැතුව මේ ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. එතකොට ඒක අවශ්‍යතාවයක්. නමුත් අවශ්‍යතාවයට ඇඳුම් අඳින්නට කියලා ලෑස්ති වුණාට පස්සේ, ඇඳුම් ගන්න ගියාට පස්සේ අරකයි මේකයි තෝරනකොට අවශ්‍යතාවය නෙමේ ඊට පස්සේ හැංගීමටයි වහල්. සමහර දහස් ගණන් දීලා ওই රටේ ප්‍රසිද්ධ ආයතන වලින් ඇඳුම් අරන් එනවා, අඩුතරමින් විලිවැහිලවත් නැහැ. මොකට වඳිනවද එච්චර වියදම් කරලා කියලා හිතාගන්නට බෑ. ප්‍රධාන අවශ්‍යතාවයවත් සම්පූර්ණ වෙන්නේ නැත්තම් ඒ ප්‍රධාන අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා අමතර දේවල් ටිකක් තව ඒකෙන් බලාපොරොත්තු වුණාට ගැටලුවක් නැහැ. ප්‍රධාන දේවල් සිදු වෙනවා නම් එහෙමවත් නැත්නම් ඒවා මොනවට පරිහරණය කරනවද කියලා හිතා ගන්නට බෑ. ඇයි එහෙම වෙන්නේ? අර
මනුෂ්‍යත්වයේ කියන ඒ උසස් මනෝභාවයන්ගෙන් ගිලිහිලා අර සත්ත්ව ගතියට වැටිලා අවශ්‍යතාවයේ පරයා හැංගීමට පුද්ගලයා වහල් වෙනවා මෙන්න මේ සත්ත්වයේ ගිහියෙකුට හෝ පැවිද්දෙකුට සිද්ධ වෙනවා නම් ඒ තැනත්තා ආර්ය මාර්ගයෙන් ඇද වැටෙනවා මනුෂ්‍යත්වයෙන් පිරිහෙනවා හැංගීමට වහල් වෙලා සත්ත්ව ගතියට ඇදගෙන වැටෙනවා පාපය කුසලය වෙන්කොට ගැනීමේ ප්‍රඥාව ඔහුගෙන් ගිලිහිලා යනවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා මනුෂ්‍යත්වය ආරක්ෂා කරගෙන ආර්ය මාර්ගයේ ගමන් කරන්නට ඕන නම් මෙන්න මේ ආර්ය වංශ ප්‍රතිපදාව පුහුණු කරන්න ඕන මොකක්ද අවශ්‍යතාවය සලකාගෙන හැඟීම් වලට වහල් නොවේ මේ කරුණු පරිහරණය කරන්නේ කොහොමද කෑම කන්නේ කොහොමද අවශ්‍යතාවය සලකලා හැඟීමට වහල් නොවේ මේක කියන තරම් ලේසි නෑ පුහුණු කරන්න ගියාම කාලාන්තරයක් නැවත නැවත ප්‍රබල කරන්න ඕන. දැන් මම මෙහෙම කිව්වහම එක අපේ හිතවත් මහත්මයෙක් මගෙන් ඇහුවා. හාමුදුරනේ දැන් බත් කන්නේ නම් ජීවිතේ පවත්වන්න තමයි. අයිස්ක්‍රීම් කනකොට කොහොමද හාමුදුරුවෝ ඔය කියන කතාව කරන්නේ? මොකද අයිස්ක්‍රීම් කන්නේ බඩ පිරෙන්න නෙමෙයි ඒක රසය තමයි කන්නේ. එතකොට කොහොමද අයිස්ක්‍රීම් පිළිබඳ ඔය ප්‍රතිපදාව වුණු කරන්නේ? රස කැවිලි සම්බන්ධ ඔය ප්‍රතිපදාව වුණු කරන්නේ? මම එතනදි පැහැදිලි කරලා දුන්නා. රසය කියන එක කයට අවශ්‍යයි. ආයුර්වේදේ පැහැදිලි කරනවා මේ ශරීරයේ පවතින සප්ත ධාතුන්ගේ රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර කියන මේ ධාතු හතකින් තමයි මේ කය නඩත්තු වෙන්නේ පෝෂණය වෙන්නේ. රස ධාතුව කියන්නේ කය නඩත්තු කරන්න පෝෂණය කරන අවශ්‍ය දෙයක්. ඒ නිසා අම්ල, මధుර, ලවණ, තික්ත, කටුක, කසාය කියන මේ රස වර්ග 6ම අපේ කයට අවශ්‍යයි. ඒක අනවශ්‍යයි කියනෝ නෙමෙයි. ඒ අවශ්‍යතාවය සලකාගෙන මధుර රසය, මිහිරි රසය අපේ ශරීරයට ගත යුතුයි. හැබැයි ගැටලුව තියෙන්නේ දිවේ තිබ්බ ගමන් අපිට මේ අවශ්‍යතාවය අමතක වෙලා සුස්නාවට වසඟ වෙන එක. ඒ නිසා නීරසව කෑම කන්නට කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ රසය තියෙන්නට ඕනේ කය නඩත්තු කරන්න පවත්වන්නට පැවැත්වීමේ සාධකයක් හැටියට. හැබැයි ඒකට වහල් වෙන්නට නෙමෙයි. ඉතින් මේවා තේරුම් අරගෙන පුහුණු කරන එක තරමක් දුෂ්කරයි. හැබැයි නිවන් දකින්නට නම් අමාරුවෙන් හරියව පුහුණු කරන්ට වෙනවා. ඊළඟට ඇඳුම් පැළඳුම් සහ නිවාස පිළිබඳවත් ඒ ආකාරයෙන්ම අපට හඳුනාගෙන ප්‍රගුණ කරන්න වෙනවා. මේ කරුණු තුන කෙලෙස් වලට වහල් නොවි, හැඟීම් වලට වහල් නොවි පවත්වන්නට පුළුවන් නම් විතරයි ඒතනත්තාට හතරවෙනි ආර්ය වංශයට අවතීර්ණ වෙන්න පුළුවන්. ඒ මොකක්ද? භාවනා රාමත. මොකක්ද භාවනා කියන්නේ? මනසේ පහළ වෙන අකුසල පාප ධර්ම, කෙලෙස් ධර්ම දුරු කරමින් කුසල ධර්ම වැඩි දියුණු කිරීමේ ප්‍රතිපත්තිය. අකුසල ධර්ම ප්‍රහාණය කරලා කුසල ධර්ම වැඩි දියුණු කිරීමේ ප්‍රතිපදාවට භාවනාවට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නෙම හැඟීම් වලට වහල් නොවේ අවශ්‍යතාවය සලකාගෙන මනස පාලනය කරගෙන ප්‍රඥාවෙන් කටයුතු කරන්න පුළුවන් නම් පමණයි කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා කියන්නේ සාමාන්‍ය සත්ත්වයෙක් නිසා සත්ත්වයෙක් තුල මේ හැඟීම් අවදි වෙන්නට පුළුවන්. හැබැයි මනුෂ්‍යයෙක් නම් මේවා වෙන්කොටගෙන තේරුම් අරගෙන ප්‍රඥාවෙන් හඳුනාගෙන අයහපත වළක්වාගෙන යහපතෙහි යෙදෙන්නට පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතය අනිවාර්යෙන් පරිහරණය කළ යුතු අත්‍යවශ්‍ය සාධක පිළිබඳව මේ ප්‍රතිපත්තිය නොපිරිහි අවං අඛණ්ඩව පවත්වාගෙන යන්නට පුළුවන් නම් ඒ ප්‍රතිපත්තිය තුළින් ඒ තැනැත්තා මනුෂ්‍යත්වයේ ටිකෙන් ටික වැඩි දියුණු කරලා ආර්ය භාවයට පැමිණෙන්නට සමත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා මේ ආර්ය වංශ ප්‍රතිපදාව හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දෛනික ජීවිතයේ තුල හැඟීම් වලට වහල් නොවි කරුණු මැනවින් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කුසලයේ කුසලයේ හැටියට අකුසලයේ අකුසලයේ හැටියට සදාචාරයේ සදාචාරයේ හැටියට දුරාචාරයේ දුරාචාරයේ හැටියට හැඟීම හැඟීම හැටියට අවශ්‍යතාවයේ අවශ්‍යතාවයේ හැටියට මේවා ප්‍රඥාවෙන් සිහිනුවණින් තේරුම් අරගෙන අවශ්‍යතාවය සම්පාදනය කරමින් හැඟීම් වලට වහල් නොවි අකුසල ධර්ම අසත් ධර්ම මැඩ පවත්වමින් කුසල් ධම් සම්පාදනය කරමින් ආර්ය මාර්ගයේහි වැඩෙන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරමින් කටයුතු කරන අශෝක බමුණුසිංහ මහත්මා,
එමනෝනා මහත්මිය ඇතුළු දරුවන් ඒ වගේම සාගරිකා මහත්මිය රේණුකා මහත්මිය සහ ඒ පවුල්වල පින්නතුන් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම එකතු වෙලා අද මේ මහා පින්කම සිද්ධ කරන්නේ ඇතුල් කෝට්ටේ පදිංචිව සිට අවුරුදු 23කට පෙර පරලෝසපත් අචල ප්‍රේම බමුණුගේ දයාබර පියාණන් වහන්සේට සහ වසරකට පෙර පරලෝසපත් තම දයාබර මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම ප්‍රධාන අරමුණ ඇතුවත් එවැගේම තම පවුලට සහ සම්බන්ධ පරලෝසපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් අපවත් වී වදාළ වේවැල්පනාවේ පඤ්ඤාලෝක නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කිරීමෙත් අරමුණු ඇතිව අද මේ පින්කම සිද්ධ කරන්නේ මෙතෙක් වේලා හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සැලැස්වීම ධර්ම දානමේ පින්කමක් ඒ ප්‍රඥාව දියුණු වෙන්නට හේතු වෙනවා තම තමන් සදහැසිතින් දහම් ඇසීම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙන පින්කමක් ධර්ම පරිස්කාර පූජා කිරීම ජීවිතේ සැපල වෙන පින්කමක් දහත් ගිලන් පසුණු පැන් ආදී පූජා කිරීම නිරෝගී සම්පන්නිය සැලසෙන පින්කමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල් ඒ ආදරණීය මව්පියන් ඇතුළු සියලු ඥාතීනුත් අපවත් වී වදාළ වේවැල්පනාවේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයත් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කර ගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් අප හැම දිනාටම මේ උදාර කුසලයේ නිලවේ යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා දනක් පිනක් කරගත්තට වරක් දෙකක් සිල් ගත්තට ජීවිතයේ තෘෂ්ණාව කියන එක තියෙනවා නම් අපි කාටවත් කවදාවත් නිවන් දකින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔබට ආරාධනය කරන්නේ ජීවිතයේ තෘෂ්ණාව බැහැර කරලා ඔබට ආනන්දයෙන් ප්‍රඥාව දකින්නට අවශ්‍ය වූ මේ දහම උපයෝගී කරගනිමින් ඔබේ ජීවිතයට වැදගත්කමක් එක් කරගන්න කියන කාරණය. අද දවසේදී අප කෙරෙහි මෙත් සිතින් යුතුව ඇතුල් කෝට්ටේ ජයවීර මාවතේ අංක 26 ධර්ම නිවසට වැඩම කොට ධර්මදේශනාව සිදු කොට වදාළ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පණී සුදස්සි ස්වාමින්දයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වයේ අපි පිරිනමා සිටිමු. ස්වාමින්දයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් චිරාත් කාලයක් සිදු කරමින් මේ සසුන දහමින් පෝෂණය කරන්නට ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියලා අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. අද දවසේදී අර මා මුලින් සිහිපත් කළා සේම තෘෂ්ණාවෙන් බැහැර වෙලා තවත් බොහෝ පිරිසකට මේ ලෞතර ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට ඉඩකඩ අවකාශය සලස්වා දෙමින් අද දවසේදී මේ සඳහා තමන්ගේ සදහැති දායකත්වය ගැන කටයුතු කළේ ඇතුල් කෝට්ටේ ජයවීර මාවතේ අංක 26 21 ධර්ණ නිවසෙහි පදිංචි අශෝක සාගරිකා සහ රේණුකා යන දරුවන් තිදෙනා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන්ම ඇතුල් කෝට්ටේ පදිංචිව සිට අවුරුදු 23කට පෙර පරලොව සැපත් අචල ප්‍රේම බමුණගේ දයාබර පියාණන්ට සහ වසරකට පෙර පරලොව සැපත් තම දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණ බවට පත් කරගනිමින් එවැගේම තම පවුල්වල සම්බන්ධව
පරලෝසපත් සිළු දෙනාටත් සිළු හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කරනක මූලික අපේක්ෂාව බවට පත් කරගනිමින් අද මේ ධර්ම දේශනාවට ඔවුන් තමන්ගේ සදැහැති දායකත්වය ලබා දීලා කටයුතු කළා ස්වාමින්දයන් වහන්සේ සිහිපත් කළාසේම ඒ සියලු අරමුණු ඒ අරින් මිට වේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු සාදු 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 එහෙමනම් अतुल कोटे जयवीर मावते अंक विसिहायन निवसे सिट बौद्ध अग्वान जुलियोसे उबवेतगिना पाटिकत कल धर्म देश नाव मेतकिंग निमावट पत्विनवा उब सीलु दिनाट सम्मा संबुद्धा बौद्ध अग्वान जुलिये विशेष धर्मान शासनावे